මේ තීන දෙරටේම ආරක්ෂක ප්‍රධානෙන් ආරක්ෂක ලේකම්ල 2019/4 වෙනිදා ලංකාවේ පවත්වපු ඒ ආරක්ෂක මණ්ඩල රැස්වීම. එතකොට මං අහනවා 4/4 වෙනිදා ඒ රවි මිශ්‍රමේ තොරතුරු දැනගෙන හිටියානම් 4/7 වෙනිදා ඉන්දියාවට පැමිණි ඒ දූත මණ්ඩලය ඒ රටේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීන් මේ තොරතුරු දැන සිටිය යුතුයි. ඔවුන් මේ තොරතුරු දැනගෙන හිටියානම් 4/8 වෙනිදා පැවැත්විච්ච ආරක්ෂක මණ්ඩලයේ මේ පැවැත්විච්ච රැස්වීමේ න්‍යාය පත්‍රයේ ප්‍රධානම මාතෘකාව වියුත්තේ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම. මං ඔබට ඉතාමත් වගකීමෙන් කියනවා 4/8 වෙනිදා දෙරටේ ආරක්ෂක මණ්ඩල රැස්වීමේ එකම වචනයක්වත් මේ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් සාකච්ඡා කරේ නැහැ කියන එක. බෝම්බ වර්ග අතර විශාල වෙනස්කමක් විශාල පරතරයක් තියෙනවා. 4/16 බෝම්බ ප්‍රහාරයේ ඒ මෝටර්සයිකල් ප්‍රහාරය අපි අතුරු අඳුරගන්නේ ඉතාමත් ප්‍රාථමික ප්‍රහාරයක් විදියට. නමුත් 4/21 අපි අඳුරගන්නේ දියුණු පුපුරණ ද්‍රව්‍ය යොදාගත්ත බෝම්බ ප්‍රහාරයක් විදියට. සාමාන්‍යයෙන් මේ රටේ හොරෙක් මංකොල්ලකාරයෙක් සම්බන්ධයෙන්ුත් අනාවරණයක් කරාම අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අංශ මුදල් ත්‍යාග කරනවා මිලියන් ගණන්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මගේ ජීවිත පරදුවට තියලා අද මම මේ අනාවරණය කරේ. හෙට දවසේ මේ රටේ ආරක්ෂක අංශ මාව කැඳවලා මට ඒ දිරිගැන්වීම කරයි කියලා. මොකද ඔවුන්ට ඉතාමත් වැදගත් තොරතුරක් මම මේ ලබා දීලා තියෙනවා. ඔවුන් මේ රටේ විමර්ශන කණ්ඩායම් වලට අවුරුදු 5ක් බැරි වෙච්ච දේ, ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායම් වලට අවුරුදු 5ක් බැරි වෙච්ච දේ මේ ඉන්නේ ලෙෆ්ටිනන්ට් කර්නල් රවි මිශ්‍රා. මොහු තමයි 4/4 වෙනිදා නිලන්ත ජයවර්ධනට මේ ආකාරයෙන් බෝම්බ ප්‍රහාරයක් එනවා කියන එක පළවෙනි වතාවට දැන්නුවේ. ඔහුව ගෙනල්ලා ප්‍රශ්න කරා නම්, ඔහුගෙන් ඇහුවා නම් කොහොමද හරියටම කොහොමද දිනයේ තොරතුරු මේ නම්ගම් මේ සියලු දේවල් නිශ්චිතව කිව්වේ කියන එක මේ කුමන්ත්‍රණයේ කතාව හෙළිදරව් කර ගැනීම ඉතාමත් සරලයි. නමුත් මේකේ තියෙනවා එතනින් එහාට ගියපු ඉතාමත් භයානක කතාවක්. ආයිබෝවන්, මම ෂෙහාන් මාලක ගමගේ සමාජ ක්‍රියාකාරී. විශේෂයෙන්ම අද දවසේ මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වීමේ අරමුණ වුණේ පාස්කුරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් හෙළිදරව් නොවූ අති සුවිශේෂී කරුණු කිහිපයක් ජනගත කරන්න, හෙළිදරව් කරන්න, මේ රටේ මහජනතාවට ඉදිරිපත් කරන්න. ඔබ සියලු දෙනාම දන්නවා අපි කණ්ඩායමක් විදියට අවුරුදු 5ක් තිස්සේ මේ පාස්කුරිදා ප්‍රහාරයේ සුළමුළ හොයන්න, ඒකට යුක්ති ඉෂ්ට කරන්න විශාල සටනක නිරත වෙලා ඉන්නවා. 2019 නොවැම්බර් 11 මම ඇතුළු අපේ කණ්ඩායම තමයි පළවෙනි වතාවට ඒ මොහොතේ ඉදිරියට පැමිණිලා පාස්කුරිදා ප්‍රහාරය කියන්නේ ISIS ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයක් නෙමෙයි, අන්තවාදී ජාතිවාදී බලවේගයක් විසින් මෙහෙයවපු දේශපාලනික ප්‍රහාරයක් කියලා පළවෙනි වතාවට මේ රටේ ජනතාවට හෙළිදරව් කරේ. ඒ මොහොතේ ඉඳලා අපි අකණ්ඩව කරුණු හෙළිදරව් කරමින් මේ රටේ ජනතාව දැනුවත් කරමින් ඒ සටනේ මේ යුක්ති ඉෂ්ට කර ගැනීමේ සටනේ අද දක්වා නොවෙනස්ව නිරත වෙලා ඉන්නවා. ඉතින් මම මුලින්ම මතක් කරන්න කැමති, මට මේ දේවල් ආවට ගියාට ප්‍රකාශ කරන්න බෑ. මේ සියලු කරුණු අද හෙළිදරව් කරන මේ සියලු කරුණු ඉතාමත් වගකීමෙන් මම හෙළිදරව් කරන්නේ. මොකද මම මේ වෙද්දී රටවල් 192කට වග කියන ජාත්‍යන්තර මානව හිමිකම් නියෝජිතයෙක්, ක්‍රියාකාරිකයෙක්. ඒක නිසා මට ආවට ගියාට ප්‍රකාශ නිකුත් කරන්න බෑ. මට මේ වගේ පිළිගැනීමක් ලැබිලා තියෙන්නේ මේ සමස්ත මේ ක්‍රියාදාමයේ පුරාවටම ඒ විශ්වාසය රැකපු නිසා, ඒ ආකාරයෙන් වගකීමෙන් ප්‍රකාශ නිකුත් කරපු නිසා. මෙච්චර දවස් මට තිබුණේ ලංකාව ඇතුලේ ජීවිත තර්ජන විතරයි. නමුත් අද මේ හෙළිදරව් කිරීමත් එක්ක ජාත්‍යන්තරයේ තර්ජනයටත් මම ලක් වෙන්න පුළුවන්. නමුත් කියන්න කැමතියි, ඒ සියලු තර්ජනයන්ට මූණ දෙන්න සූදානමින් තමයි අපි එදා මේ ගමන පටන් ගත්තේ. මේ කුරුසියේ ගමන ආවේ රතු මුහුද දෙබෑ කරගෙන ඒ තර්ජන ගර්ජන මැද්දේ ආවේ. ඉතින් අපි කොයි මොහොතකවත් සැලෙන්නේ නැහැ, කොයි මොහොතකවත් පසුබට වෙන්නේ නැහැ. කිනම් තර්ජනයක් ආවත් මේ යුක්තියේ ගමන අවසානයේ දක්වා රැගෙන යනවා කියන ඒ වචනය එදා ඉඳලා අදටත් අපි ස්ථීරව දෙනවා. අපි බොහොම පැහැදිලිව කියනවා අපි ඔව මරලා නැත්නම් අපිට තර්ජනය කරලා මේක නතර කරන්න බෑ. අපි මේ ගමන ඇතුලේ මේ වෙද්දි බොහොම සතුටෙන් ආඩම්බරයෙන් කියනවා අපි හා සමානව ක්‍රියා කරන පරපුරක් අපි ගොඩනගලා තිනවා, ගොඩ නැගිලා තිනවා. ඒ වගේම අපෙන් පස්සෙත්
ලංකාව තුළත් ලංකාවෙන් එලියත් දෙවැනි සහ තුන්වැනි පරම්පරාවක් යුක්තිය වෙනුවෙන් මේ රට වෙනුවෙන් සාධාරණත්ව වෙනුවෙන් කතා කරන පරම්පරාවක් අපි ගොඩනගලා තියෙනවා. ඒක නිසා අපිව වෙඩි උණ්ඩවලින් බිලිගත්තට නැත්තම් තර්ජන වලින් අපිව නවත්තන්න උත්සාහ කරාට මේ සටන නතර වෙන්නේ නැහැ කියන එක අපි බොහොම පැහැදිලිව කියනවා. ඉතින් මම එන්නම් අර මම කලින් සඳහන් කරපු ඉන්දියාවේ කතාවට. දැන් බොහෝ දෙනෙක් මේක මේ ඉන්දියාවේ පැත්තට තල්ලු කරනවා. මේකට සාමාන්‍ය සමාජයේ සාධාරණීකරණය කරන්න හේතු ගණනාවක් අපි දකින දේශපාලන පක්ෂ නියෝජිතයෝ, සිවිල් ක්‍රියාකාරිකයෝ, නැත්තම් මාධ්‍යවේදීන් බොහෝ තැන්වල මේකට ඉන්දියාවට ලඟු කරන්න හේතු සාධක දක්වනවා. ඒකට ප්‍රධානම දෙයක් තමයි අපි දන්නවා 2015 මැතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන නැත්තම් යහපාලන රජයේගේ එන්න ඉන්දියාව මැදිහත් වුණා කියන එක අපි බොහොම පැහැදිලිව දන්නවා. ඉන්දියාව ඒ පිටිපස්සේ හිටියා කියන එක. ඒකට හේතුවක් විදියට සඳහන් වෙන්නේ මේ භූදේශපාලනික සාධක. ඒ වෙද්දි රාජපක්ෂ පාලනය ලංකාව චීන කොලනියක් කරගෙන ගියේ, චීන ගැත්තෝ වෙලා හිටියේ, ඒකෙන් ගලව ගන්න ඉන්දියාවට අවශ්‍යතාවය තිබුණා. ඒක නිසා රාජපක්ෂ පාලනයේ පළවලා හැරලා මෛත්‍රීපාල සිරිසේන නැත්තම් යහපාලන ආණ්ඩුවේ ඉන්න ඉන්දියාව කටයුතු කළා කියන එක සාමාන්‍යයෙන් දේශපාලන විඥානයක් තියෙන, භූදේශපාලනය ගැන අවබෝධයක් තියෙන මිනිස්සු ඕන කෙනෙක් දන්නවා. ඉතින් ඒ වෙද්දී අපි දන්නවා ශැංග්‍රිලා හෝටලයේ කොළඹ ඉදිවෙමින් තිබුණා, හම්බන්තොට වරායේ චීනයේ ඉදි කරලා තිබුණා, ඊට පස්සේ කොළඹ වරායේ ජැටියක් චීනය අත්පත් කරගෙන තිබුණා, චීනයේ ව්‍යාපෘති ගණනාවක් ලංකාව පුරා ක්‍රියාත්මක වෙමින් තිබුණා. මේ සාධක නිසා ඉන්දියාවටත් භූදේශපාලනික වැදගත්කමක් තියෙන මේ ලංකාව ඇතුලේ ඔවුන්ගේ ව්‍යාපාර ව්‍යාපෘති කරගැනීමේ අවශ්‍යතාවයක් තිබුණා. ඒකේ මූලිකම දෙයක් තමයි ඔය කංකසන්තුරේ සහ මන්නාරමේ ඒ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති, ඒ වගේම කොළඹ වරායේ ගැටි අත්පත් කර ගැනීම, ඊළඟට කොළඹ ප්‍රධාන මර්මස්ථාන ඔවුන්ගේ ව්‍යාපාර මේ කොළඹ කේන්ද්‍ර කර ගැනීමෙන් අගනගරයේ ක්‍රියාත්මක මේ කේන්ද්‍ර කර ගැනීමෙන් ක්‍රියාත්මක කර ගැනීම, ඔය වගේ සාධක ගණනාවක් ඉන්දියාවට අවශ්‍යතාවයක් ලැබිලා අවශ්‍ය වෙලා තිබුණා. නමුත් යහපාලන ආණ්ඩු සමයේ මේ ඉන්දියාවට මේ අවශ්‍යතාවය පරිදි ඒ දේවල් ඉෂ්ට කරගන්න බැරි වුණා කියන එක තමයි සඳහන් වෙන්නේ. මේ නිසා නැවත වතාවක් ඉන්දියාවට, එසේත් නැත්තම් ඉන්දියාවේ ඒ භූදේශපාලනික කඳවුරේ ඒ දේවල් ක්‍රියාත්මක කරන කඳවුරට අවශ්‍ය වුණා ලංකාවේ දේශපාලන වෙනසක් කරන්න. ඉතින් ඒ දේවල් එක්ක තමයි නැවත වතාවක් මෛත්‍රීපාල පාලනයට යහපාලන පාලනයට විරුද්ධව ඉන්දියාව ක්‍රියාත්මක වුණා කියන එක සඳහන් වෙන්නේ. ඉතින් මේ දේවල් එක්ක 2019 කියන්නේ අපේ රටෙත් මැතිවරණ වසරක්, ජනාධිපතිවරණය සහ ඒ වගේම තීරණාත්මක පළාත් පාලන මැතිවරණ 2018 තිබුණේ, ඒ වගේ මැතිවරණ වසරක් ඉන්දියාවෙත් මැතිවරණ වසරක්. ඉන්දියාවටත් ලංකාවටත් දේශපාලනිකව ඉතාමත් වැදගත් වසරක් තමයි 2019 කියන්නේ. ඉතින් ඉන්දියාව එහෙම මැතිවරණ වසරකට සූදානම් වෙද්දී ඔවුන්ගේ දේශපාලන න්‍යායපත්‍ර ඒ කැම්පේන් වසර ගණනාවක් තිස්සේ සකස් කරමින් හිටියේ. අපි දන්නවා ඉන්දියාවේ මෝදි පාලනය, එසේත් නැත්නම් භාරත ජනතා පක්ෂයේ ප්‍රධාන ඒ කැම්පේන් එකේ කොටසක් වෙන්නේ ඔවුන් ක්‍රියා කරන්නේ හින්දුත්ව සංකල්පයේ උඩ. ඉතින් ඒකත් එක්ක ඔවුන්ගේ කැම්පේන් වල ප්‍රධාන සටන් පාඨයක් වුණේ ඔවුන් බොහෝ විට ක්‍රියා කරේ විශේෂයෙන්ම මුස්ලිම් අන්තවාදීන්ට, ඉස්ලාමීය අන්තවාදීන්ට විරුද්ධව. ඉතින් පුල්වාමා ප්‍රහාරය ගත්තත් අපිට දකින්න ලැබෙන්නේ ඒක. ජෛෂී මොහමඩ් වගේ ප්‍රාදේශීය ත්‍රස්තකරලිවල ඒ ක්‍රියාත්මක වීමත් එක්ක අපි දකින්න ලැබෙන්නේ ඒක. ඉන්දියාව පුරා අවිශ්වාසයේ භීතිය වපුරලා ඔවුන්ගේ දේශපාලන කැම්පේන් ක්‍රියාත්මක වීමත් එක්ක අපි දකින්නේ ඒක. ඒ වගේ ක්‍රියාදාමයන් තමයි 2018-19 මුල් කාලයේ වකවානුව පුරා අපි ඉන්දියාවේ දැක්කේ. ඉතින් ඊට හා සමානව අපි දකිනවා ලංකාව තුලත් ඒ වගේම දේශපාලන යාන්ත්‍රණයක්, දේශපාලන ප්‍රචාරණයක් එක්තරා දේශපාලන කඳවුරක් විසින්, කල්ලියක් විසින් ක්‍රියාත්මක කරගෙන යනවා. ඉතින් මේ දේවල් එක්ක තමයි බොහෝ විට ඉන්දියාවේ නම ලංකාව ඇතුළත තැන් තැන්වල කීවෙන්න ගන්න. එතනින් එහාට ගියාට පස්සේ අපි දකිනව සමහර අවස්ථාවල කියනවා චීනයට ලැබි චීනේ ජාතිකයන්ට අයිති ඒ ශැංග්‍රිලා හෝටලයට බෝම්බකරුවන් දෙන්නෙක් ප්‍රහාර එල්ල කරද්දී ඉන්දියාවට ලැබී ඉන්දියාවේ පරිපාලනයේ තියෙන, ඉන්දියාවේ ඒ ව්‍යාපාරිකයන්ගේ ජාතිකයන්ගේ පරිපාලනයේ තියෙන
ටාච් සමුද්‍රා හෝටලයට බෝම ප්‍රහරයක් එල්ල නොවුනේ ඇයි කියන එක. නැත්තම් ටාච් සමුද්‍රා හෝටලයට බෝම ප්‍රහරයක් එල්ල කරන්න පැමිණි ජමීල් ඒ බෝම ප්‍රහාරය එල්ල නොකර එතනින් ගියයි කියන කර්මය සියලු දේවල් එක්ක තමයි බොහෝ දෙනෙක් මේ ඉන්දියාව මේක පිටිපස්සේ හිටියා කියන එක ලඝු කරන්නේ. නමුත් අපි දන්නවා මේ වගේ කතන්දරවලින් නෙමෙයි, කතාවලින් නෙමෙයි, එතනින් එහාට ගියපු සාක්ෂි සාධක අවශ්‍යයි මේ වගේ ප්‍රකාශයක් එලි කරද්දි, ප්‍රකාශයක් සිදු කරද්දි. ඉතින් මම අද උත්සාහ කරන්නේ අන්න එවැනි ඉතාමත් වැදගත් සාක්ෂි සාධක සහිතව කරුණු රාශියක් අද මේ මාධ්‍ය හමුවේ එළිදරව් කරන්න. ඉතින් අපි දන්නවා 2019 අප්‍රේල් 4 වෙනිදා තමයි පළවෙනි වතාවට මේ රටේ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකයා වෙච්ච, අධ්‍යක්ෂකවරයා වෙච්ච නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට බුද්ධි තොරතුරක් ලැබෙන්නේ ඉන්දියාවෙන් මේ ආකාරයෙන් බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා. නම්ගම් සහිතව එල්ල වෙන ආකාර ඇතුව අයිඩෙන්ටි කාඩ් නම්බර් එක්ක ඒ සියලු විස්තර ඇතුව සවිස්තරාත්මක තොරතුරක් 2019 අප්‍රේල් 4 වෙනිදා නිලන්ත ජයවර්ධනට එහෙමත් නැත්නම් රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකවරයාට ලැබෙනවා. 21 වෙනිදා වෙද්දි අවස්ථා තුනකදී මේ තොරතුර ලැබෙනවා. ඉතාමත් නිශ්චිත තොරතුරක් එල්ල වෙන ආකාර කියලා තියෙනවා, එල්ල වෙන දිනය කියලා තියෙනවා, එල්ල වෙන වෙලාව කියලා තියෙනවා, එල්ල කරන පුද්ගලයෝ කියලා තියෙනවා, ඔවුන්ගේ නම් තොරතුරු සියල්ල මේ බුද්ධි තොරතුරට ඇතුළත් කරලා තියෙනවා. නමුත් අපේ රටේ විමර්ශකයෝ නැත්තම් විදේශීය විමර්ශන කණ්ඩායම් බොහෝ දෙනෙක් උත්සාහ කරා මේ සෝස් එක හොයාගන්න. කවුද මේ නිශ්චිත තොරතුර නිලන්ත ජයවර්ධනට දුන්නේ කියලා හොයාගන්න. අවුරුදු 5ක් අද වෙනකන් ඒ කිසිදු විමර්ශකයෙකුට විමර්ශන කණ්ඩායමකට හැකියාවක් ලැබුණේ නැහැ. කවුද මේ නිශ්චිත තොරතුර නිලන්ත ජයවර්ධනට ලබා දුන්නේ කියන එක. මොකද බොහොම පැහැදිලි, මෙච්චර නිශ්චිත තොරතුරක් ලබා දෙන්න නම් සහරාන්ගේ කණ්ඩායම ඇතුළේ කෙනෙක් එක්ක විය යුතුයි. නැත්තම් සහරාන්ගේ කණ්ඩායමත් එක්ක ඍජුව ළඟින්ම සම්බන්ධතා පවත්වපු කෙනෙක්ගෙන් මේ තොරතුරු ලැබිය යුතුයි. ඒක නිසායි මේ සෝස් එක එච්චර වැදගත් වුණේ. කවුද නිලන්ත ජයවර්ධනට මේ නිශ්චිත තොරතුරු දුන්නේ කියන එක බොහෝ දෙනෙක් බලන් හිටපු දේ තමයි, බොහෝ දෙනෙක් හෙව්ව දේ තමයි කවුද නිලන්ත ජයවර්ධනට මේ තොරතුරු දුන්නේ කියන එක. මේ විමර්ශන කණ්ඩායම විමර්ශන කොමිෂන් සභාවවලදී නිලන්ත ජයවර්ධනගෙන් ප්‍රශ්න කරා කවුද ඔබට මේ තොරතුරු දුන්නේ කියන එක. නමුත් ඒ අවස්ථාවේ මේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන කිව්වේ මගේ ඒ තොරතුරු එලි කරන්න විදියක් නැහැ, මට දැන් සනාථ කරන්න විදියක් නැහැ, මගේ ලැප්ටොප් එක රීසෙට් කරලා, මගේ ෆෝන් එක රීසෙට් කරලා මම බිරිඳට දීලා තියෙන්නේ. ඒක නිසා මට ඒ දේවල් දැන් හෙළිදරව් කරන්න ඒ කිසිදු තොරතුරක් මං ගාව නැහැ කියලා. ඒක නිසා බොහොම පැහැදිලිව කෙටියෙන් ඉතාමත් ළඟින් මේ පාස්කුවිරිදා මේ කුමන්ත්‍රණය හොයාගෙන යන්න තිබිච්ච අවස්ථාව ඔහු අහිමි කරා. නමුත් අද දවසේ මා මේ මොහොතේ හෙළිදරව් කරනවා ඒ ජීවමාන ඒ ලයිව් සෝස් එක කවුද කියන එක සාක්ෂි සාධක සහිතව. මේ ඉන්නේ ලෙෆ්ටිනන්ට් කර්නල් රවි මිශ්‍රා. මොහු තමයි 4/4 වෙනිදා නිලන්ත ජයවර්ධනට මේ ආකාරයෙන් බෝම්බ ප්‍රහාරයක් එනවා කියන එක පළවෙනි වතාවට දැන්නුවේ. මොහු රෝ එක හරහා ඒ වෙද්දී ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ලෙෆ්ටිනන්ට් කර්නල්වරයෙක් විදියට ක්‍රියා කරපු නිලධාරියා ලංකාව තුළ. එතකොට ඔහු තමයි පළවෙනි වතාවට නිලන්ත ජයවර්ධනට මේ තොරතුරු ලබා දුන්නේ. ඉතින් බොහොම පැහැදිලි, බොහොම සරලයි. දැන් අපි ඉදිරිපත් කරලා තියෙනවා මේ සෝස් එක මේ රටේ විමර්ශන කණ්ඩායම් වලට අවුරුදු 5ක් බැරි වෙච්ච දේ, ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායම් වලට අවුරුදු 5ක් බැරි වෙච්ච දේ. මෙන්න ඉන්නවා ලෙෆ්ටිනන්ට් කර්නල් රවි මිශ්‍රා. ඔහුව ගෙනල්ලා ප්‍රශ්න කරා නම්, ඔහුගෙන් ඇහුවනම් කොහොමද හරියටම මේ තොරතුරු දැනගත්තේ, ඔබ කොහොමද දිනය තොරතුරු මේ නම්ගම් මේ සියලු දේවල් නිශ්චිතව කිව්වේ කියන එක අපිට මේක මේ පිටිපස්සේ තියෙන කතාව මේ කුමන්ත්‍රණයේ කතාව හෙළිදරව් කර ගැනීම ඉතාමත් සරලයි, ඉතාමත් පහසුයි කියන එක තමයි අපි කියන්නේ. නමුත් මේකේ තියෙනවා එතනින් එහාට ගියපු ඉතාමත් භයානක කතාවක්. ලෙෆ්ටිනන්ට් කර්නල් රවි මිශ්‍රා
මේ තොරතුරු ලබා දෙන්නේ 4/4 වෙනිදා. ඔහු රෝ එකට අනුබද්ධිත, එසේත් නැත්නම් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට අනුබද්ධිත නිලධාරියෙක්, ඉන්දියානු රජයට වග කියන නිලධාරියෙක්. එහෙම තියෙද්දී මේක ඉතාමත් වැදගත් තොරතුරක්. 2019/4/7 වෙනිදා, අප්‍රේල් 7 වෙනිදා මේ තොරතුර දීලා නිලන්ත ජයවර්ධනට දීලා දවස් 3කට පස්සේ ඉන්දියාවේ ආරක්ෂක ලේකම් සංජේ මිත්‍ර, ඉන්දියාවේ යුද හමුදාපති, නාවික හමුදාපති, ගුවන් හමුදාපති ඇතුළු මේ සම්පූර්ණ නිලධාරී මණ්ඩලය ලංකාවට එනවා 4/7 වෙනිදා. මෙසේ මේ ආකාරයෙන් බෝම්බ තර්ජනයක් තියෙනවා, බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙනවා, මේ ආකාරයෙන් දරුණු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා ඉන්දියාව විසින් කරුණු අනාවරණය කරලා තියෙද්දී 4/7 වෙනිදා කොහොමද ඉන්දියාවේ ආරක්ෂක ලේකම් සංජේ මිත්‍ර, යුද හමුදාපති, ගුවන් හමුදාපති, නාවික හමුදාපති ඇතුළු ඒ දූත පිරිස ලංකාවට එන්නේ? ඒතර මම ප්‍රශ්න කරනවා පළවෙනි වතාව මේ පළවෙනි ප්‍රශ්න විදියට. එහෙම ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා, එල්ල කරන්න තියෙනවා කියලා තර්ජනයක් තියෙනවා කියලා 4/7 වෙනිදා ඒ දූත පිරිස එද්දී ඉන්දියානු රජය නිල වශයෙන් දැනගෙන හිටියද කියන එක. දැන් 4/4 වෙනිදා ඉන්දියාවේ රෝ නිලධාරියෙක් නිලන්ත ජයවර්ධනට මේ තොරතුරු ලබා දීලා තිනවා නිල වශයෙන්. ඒතර එහෙම තියෙද්දී මගේ පළවෙනි ප්‍රශ්නේ තමයි ඉන්දියානු රජය නැත්තම් ඉන්දියාවේ මේ 4/7 වෙනිදා පැමිණි මේ දූත කණ්ඩායම, ඒ රටේ ඉහළම ආරක්ෂක නිලධාරීන් කණ්ඩායම ලංකාවට පැමිණියේ මේ තොරතුරු දැනගෙනද කියන එක අපි මුලින්ම ප්‍රශ්න කරන්න කැමතියි. එසේ දැනගෙන පැමිණියා නම් 4/8 වෙනිදා ඉන්දියාවේ ඒ දූත පිරිසත් එක්ක ලංකාවේ ආරක්ෂක ලේකම්ලා, යුද හමුදාපතිවරු, සියලු ආරක්ෂක අංශයේ ප්‍රධානීන් එක්ක 4/8 වෙනිදා දෙරටේ ආරක්ෂක මණ්ඩල රැස්වීමක් ඇඳවනවා. මේ තියෙන්නේ ඒක ඡායාරූප. මේ තියෙන්නේ දෙරටේම ආරක්ෂක ප්‍රධානීන් ආරක්ෂක ලේකම්ලා, යුද හමුදාපතිවරු, නාවික හමුදාපතිවරු රැස්වලා 2019/4/8 වෙනිදා ලංකාවේ පවත්වපු ඒ ආරක්ෂක මණ්ඩල රැස්වීම. එතකොට මං අහනවා 4/4 වෙනිදා ඒ රවි මිශ්‍ර මේ තොරතුරු දැනගෙන හිටියනම් අනිවාර්යෙන්ම 4/7 වෙනිදා ඉන්දියාවට පැමිණි ඒ දූත මණ්ඩලය, ඒ රටේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීන් මේ තොරතුරු දැන සිටිය යුතුයි. ඔවුන් මේ තොරතුරු දැනගෙන හිටියනම් 4/8 වෙනිදා පැවැත්විච්ච ආරක්ෂක මණ්ඩලයේ ඒ රැස්වීමේ, මේ පැවැත්විච්ච රැස්වීමේ න්‍යාය පත්‍රයේ ප්‍රධානම මාතෘකාව විය යුත්තේ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම. මම ඔබට ඉතාමත් වගකීමෙන් කියනවා 4/8 වෙනිදා දෙරටේ ආරක්ෂක මණ්ඩල රැස්වීමේ එකම වචනයක්වත් මේ ප්‍රහාරය සම්බන්ධයෙන්, මේ තර්ජනය සම්බන්ධයෙන්, මේ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් සාකච්ඡා කරේ නෑ කියන එක. මේ ඉන්නවා මෙතන රවි මිශ්‍රා, මේ සාකච්ඡාවේ ඉන්නවා නිලන්ත ජයවර්ධන. එතකොට තොරතුරු ලබා දීපු පුද්ගලයාත් ඉන්නවා, තොරතුරු ලබාගත් පුද්ගලයාත් මේ ආරක්ෂක මණ්ඩල රැස්වීමේ ඉන්නවා. එතකොට අපි ප්‍රශ්න කරනවා එවැනි දරුණු බුද්ධි තොරතුරක් ලැබී තිබියදී ඇයි 4/8 වෙනිදා දෙරටේ ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී මේ තොරතුරු සම්බන්ධයෙන්, මේ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් සාකච්ඡා නොකළේ කියන එක? මේක ඒ ඉන්දියාවේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීන්ගේ ජීවිත සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. මෙවැනි බුද්ධි තොරතුරක් තියදී කීයටවත් ඔවුන් ආරක්ෂක පියවර නොගෙන මේ අවස්ථාවට සම්බන්ධ වෙන්නේ නැහැ, මේ රටට එන්නේ නැහැ. ඔවුන් නැද්දී කිසිදු සුවිශේෂී ආරක්ෂක වැඩපිළිවෙලක් අරගෙන තිබුණේ නැහැ. ඒක ඉතාමත් වගකීමෙන් කියන්නේ මොකද? 4/9 වෙනිදා තමයි නිලන්ත ජයවර්ධන මේ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් විශේෂ ආරක්ෂක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායකව දැනුවත් කරන්නේ. එතකොට ප්‍රියලාල් දසනායක තමයි තානාපති ආරක්ෂක කොට්ටාස දැනුවත් කරන්නේ. ඒ වෙලාවේ තානාපති ආරක්ෂක කොට්ටාස බාරව හිටියේ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ්. එතකොට 4/9 වෙනිදාට ඉස්සෙල්ලා
මේ ඉන්දිය දූත පිරිස ලංකාවට ඇවිල්ල ඉවරයි. එතකොට මෙවැනි ත්‍රස්ත තර්ජනයක් තියෙනවනම් මෙවැනි බුද්ධි තොරතුරක් තියෙනවනම් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් නැතුව ඔවුන් ලංකාවට පැමිණෙයිද. අපිට බරපතල සැකයක් තියෙනවා වෙනත් කණ්ඩායමක් විසින් තුන්වැනි පාර්ශවයක් විසින් මේ සියලු සැලසුම් සකස් කරාද කියන සැකය අපිට එන්නේ මේ දේවල් එක්ක. අපි තුන්වැනි ප්‍රශ්න විදියට අහනවා ලෙෆ්ටිනන්ට් කර්නල් රවි මිශ්‍රා මේ සම්බන්ධයෙන් ඔවුන්ව දැනුවත් නොකරේ නම් මේ අවස්ථාවේ, ඒක බරපතල ප්‍රශ්නයක්, මේ වෙද්දි රවි මිශ්‍රා සම්බන්ධයෙන් ඉන්දියානු රජය කිසියම් පරීක්ෂණයක් සිදු කර තිබෙනවද කියන එක. එසේ පරීක්ෂණයක් සිදු කර නැත්නම් ලංකා රජය දැන් පුළුවන් ඒ සම්බන්ධයෙන් අනිවාර්යෙන් පරීක්ෂණයක් ඉල්ලා සිටිය යුතුයි. ඊළඟ දේ තමයි අපි දන්නවා මේ මම ඉහත පෙන්නපු ඡායාරූපත් එක්ක ලෙෆ්ටිනන්ට් කර්නල් රවි මිශ්‍රට ආරක්ෂක අංශවල සියලු නිලධාරීන් එක්ක සියලු ප්‍රධානීන් එක්ක රටේ දේශපාලන නායකයින් එක්ක අනිවාර්යෙන් සම්බන්ධතා තිබිය යුතුයි. එසේනම් අපි ප්‍රශ්න කරනවා ඔහු මේ තොරතුරු ලබා දුන්නේ නිලන්ත ජයවර්ධනට පමණක්ද කියන එක. නිලන්ත ජයවර්ධනට පමණක්ද, නොයසේනම් වෙන කාටද කියන එක. වෙනත් පුද්ගලයින්ට ලබා දුන්නේ නම් ඒ කාටද කියන එක අපි මේ මොහොතේ ප්‍රශ්න කරනවා. ඒවලට අනිවාර්යෙන්ම අපිට පිළිතුරු ලැබිය යුතුයි. ඊළඟ දේ තමයි මේ දේත් මම ජාත්‍යන්තර වශයෙන් විමර්ශන කණ්ඩායම් කීපයක් මුණගැහිලා තිනවා, ඔවුන් එක්ක සාකච්ඡා කරලා තිනවා, සම්බන්ධ වෙලා තිනවා. ජිනීවාවලදී මට ඒ වගේ පාර්ශව ගණනාවක් හම්බුණා. ඔවුන්ගෙන් තහවුරු කරගත් තොරතුරු අනුවත් සාමාන්‍යයෙන් බුද්ධි තොරතුරක් ලැබුණට පස්සේ ඒ බුද්ධි කණ්ඩායම මේ විමර්ශන ලංකාව ඇතුලේ ඉන්දියාවේ රෝ එක වගේම තවත් විවිධ රටවල් වලට සම්බන්ධ බුද්ධි කණ්ඩායම් ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. මේ වගේ තොරතුරක් ලැබුණට පස්සේ ඔවුන් මේ දේවල් හුවමාරු කරගන්නවා. නමුත් මේ බුද්ධි තොරතුර අනිකුත් බුද්ධි කණ්ඩායම් එක්ක හුවමාරු කරගත්තාද කියන එක ප්‍රශ්නාර්ථයක්. අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව ඒ කිසිදු බුද්ධි කණ්ඩායමක් එක්ක මේ බුද්ධි තොරතුර මේ ඉන්දියාව නැත්තම් රෝ එක නැත්තම් රවි මිශ්‍රලා හුවමාරු කරගෙන නැහැ. එතකොට ඒකත් ඉතාමත් බරපතල ප්‍රශ්නයක්. ඊළඟ දේ තමයි 4/4 වෙනිදා මේ තොරතුර ඉන්දියාව විසින් ලබා දීලා තියෙනවා. ප්‍රහාරය එල්ල වෙන්නේ 4/21, දවස් 17ක කාලයක් තියෙනවා. එතකොට අපි අහන්න කැමති ඉන්දියාව පැත්තෙන් නැත්තම් රෝ එක පැත්තෙන් මේ තොරතුරු හුවමාරු කරා ඇරෙන්න, ලීක් කරා ඇරෙන්න ඒ දින 17 ඇතුළත මේ ප්‍රහාරය වළක්වා ගන්න ඔවුන් කිසියම්ම හෝ ක්‍රියාමාර්ගයක් ගත්තාද කියන එක. මෙච්චර නිශ්චිත තොරතුරු දන්නවනම්, මේ ප්‍රහාරය එල්ල වෙන දිනය දන්නවනම්, එල්ල කරන පුද්ගලයෝ දන්නවනම්, ආකාර දන්නවනම් ඉතාමත් පැහැදිලි මේ දින 17 ඇතුළත ඔවුන් කොහෙද යන්නේ, මොනාද කරන්නේ, කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක සම්බන්ධයෙන් උත් මේ බුද්ධි තොරතුරු මේ රැස් කරන කණ්ඩායමට අනිවාර්යෙන්ම අවබෝධයක් තිබිය යුතුයි. එතකොට මේ දින 17 ඔවුන් කරපු ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් ඔවුන් නොදැන ඉන්න විදියක් නැහැ. එතකොට මේ ප්‍රහාරයේ වළක්ව ගන්න ඔවුන්ගේ පැත්තෙන් කිසියම්ම හෝ ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙනවාද කියන එක අපි අහන්න කැමතියි. එතකොට මේක අධ්‍යයනය කරන පාර්ශව විදියට අපිට දකින්න ලැබෙන්නේ නැහැ. මේක හුදෙක් ලීක් කරා ඇරෙන්න, නිලන්ත ජයවර්ධනට හුමාරු කරා ඇරෙන්න ඔවුන්ගේ පැත්තෙන් රවි මිශ්‍රලාගේ පැත්තෙන් කිසියම්ම හෝ ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවා අපි දකින්නේ නැහැ. කියන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් ගමේ වුණත් හොරකමක් මංකොල්ලයක් කරාට පස්සේ හොරාම ගිහිල්ලා සමහර වෙලාවට සාක්ෂි නොමග යවන්න ඒ හොරාව අල්ලන්න උත්සාහ කරනවා. ඒ ගෙදර මිනිසුත් එක්ක එකතු වෙලා අපි අල්ලමු, අපි මේව කරමු එහෙම කියලා. ඔහුම ගිහිල්ලා සමහර වෙලාවට ඉඟි දෙනවා. අරු තමයි මූ තමයි මූ මෙතන හිටියේ එහෙම කියලා දේවල් කරනවා. ඊළඟ දේ තමයි මේ වෙද්දි විමර්ශන කණ්ඩායම අනාවරණය කරගෙන තියෙනවා යුද හමුදා බුද්ධ්‍යංශ එක්ක, හමුදා බුද්ධ්‍යංශ එක්ක සහරාන්ගේ කණ්ඩායමට ඉතාමත් සමීප සම්බන්ධතා තිබුණා කියන එක. 2014 ඉඳලා ඔවුන්ව දැනගෙන හිටියා.
ඔවුන්න තොරතුරු සපයන්න විදියට යොදාගත්තා. ඔවුන්න නඩත්තු කරා. සහරාන්ගේ කණ්ඩායමේ කෝසාමාජිකයින් ආමි මොහිදීන්, මොහොමඩ් නියාස්, එතනින් එහාට ගියාට පස්සේ පොලිස් පායිස්, ඉල්හාම්, මිල්හාම් මේ වගේ අය පොලිසිය එක්ක හමුදාව එක්ක සමීපව සම්බන්ධතා පැවැත්තුවා. තොරතුරු සපයන්න විදියට භාවිතා කරා, සම්බන්ධ වුණා. මේ විදිහ ඉතාමත් පැහැදිලි විමර්ශන වලින් අනාවරණය කරගෙන තියෙනවා. එසේනම් 2014 ඉඳලා ඒ කණ්ඩායම ගැන දැනගෙන හිටියානම්, ඔවුන් සම්බන්ධයෙන් ආවේක්ෂණය කරානම්, ඔවුන්ව තොරතුරු සපයන්න විදියට භාවිතා කරානම්, සහරාන්ගේ කණ්ඩායම සම්බන්ධයෙන් ඉතාමත් පැහැදිලිව යුද හමුදා බුද්ධ්‍යංශ සතුව තොරතුරු තිබිය යුතුයි. ඔවුන් නොදනුවත්ව මේ දේවල් වුණා කියන එක අපිට හිතන්න අමාරුයි. එතකොට ඉන්දියාවේ බුද්ධ්‍යංශ වලට මෙච්චර නිශ්චිත තොරතුරු ලැබුණා නම් අපි අහන්න කැමති අපිට ප්‍රශ්නයක්. යුද හමුදාවේ මෙච්චර ළඟින් ආවේක්ෂණය කරපු යුද හමුදාවේ බුද්ධ්‍යංශ වලට මේ තොරතුරු නොලැබුණේ ඇයි? එසේ නැත්නම් ලැබුණාද ඒ දේවල් එළිදරව් නොකළාද කියන එක. අපිට මේ වෙද්දි අනාවරණය වෙලා තිනවා යුද හමුදාපති මහේෂ් සේනානායක ප්‍රකාශ කරලා තිනවා ජනාධිපති කොමිසම හමුවේ මේ ප්‍රහාරයේ වෙනකන් යුද හමුදාපතිවරයා විදියට ඕ කිසිම තොරතුරක් මේ සම්බන්ධයෙන් දැනුවත් වෙලා හිටියේ නැහැ කියන එක. නමුත් එතනින් එහාට ගියාට පස්සේ විමර්ශන වලින් අනාවරණය වෙලා තිනවා මේ ප්‍රහාරයට කලින් යුද හමුදා බුද්ධ්‍යංශ ඉතාමත් පැහැදිලිව. එතකොට යුද හමුදාපති මහේෂ් සේනානායකට මේ තොරතුරු යන එක වළක්වලා ඒක වැළැක්වුවේ එසේත් නැත්නම් ඒක නතර කරේ කවුද කියන එක යුද හමුදාව ඇතුලේ අපි ප්‍රශ්න කරන්න ඕන, අපි හොයාගත යුතුයි. යුද හමුදාව ඇතුලේ වෙනත් කණ්ඩායමක් යුද හමුදා බුද්ධ්‍යංශ ඇතුලේ ක්‍රියාත්මක වුණාද කියන එක අපි අනාවරණය කරගත යුතුයි. යුද හමුදා බුද්ධ්‍යංශ ඔවුන් සම්බන්ධයෙන් දැනුවත් වෙලා හිටියානම්, මේ කණ්ඩායම සම්බන්ධයෙන් ආවේක්ෂණය කරානම්, මේ වෙද්දී මේ රටේ ඇමතිවරුන් ප්‍රසිද්ධියේ පිළි අරගෙන තියෙනවා නම් සොනික් එසේත් නැත්නම් අබුහින්ද් කියන අය මේ බුද්ධ්‍යංශ ක්‍රියාමාර්ග වල ප්‍රතිඵලයක් කියන එක, මේ බුද්ධි තොරතුරු ලබා ගැනීමේ බුද්ධි මෙහෙයුම් වල කොටසක් කියන එක, මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔවුන් නොදනුවත්ව හිටියා කියන එක අපිට හිතන්න අමාරුයි. මහේස් සේනානායක මහතා ඉතාමත් පැහැදිලිව කියනවා පැයකට කලින් හරි ඔහුට මේ තොරතුරු ලැබුණා නම් ඔහුට මේ ප්‍රහාරය අඩුම තරමින් අවම කරගන්න තිබුණා කියන එක. ඒක නිසා අපි ඒකයි කියන්නේ මේ දේවල් පිටිපස්සේ සැලසුම්කරුවෙක් හිටියා, මහමොලකරුවෙක් හිටියා, මහා කුමන්ත්‍රණයක් තිබුණා කියන එක. 2018 වවුණුතිව් ප්‍රහාරය ගත්තට පස්සේ ඒ ප්‍රහාරයේ නොමග යවන්න ජැකට් එකක් දාලා හමුදා බුද්ධ්‍යංශ විශේෂයෙන්ම බුද්ධි තොරතුරු ඇතුළත් බුද්ධි වාර්තා පහක් එකිනෙකට පරස්පර යොමු කරලා මේ විමර්ශන නොමග යවන්න කටයුතු කරා කියන එක මේ වෙද්දී ඉදරව් වෙලා තියෙනවා. CID කණ්ඩායම්, රහස් පොලිස් කණ්ඩායම් වනාතවිල්ලුවේ ඒ කඳුර වටකරද්දී යුද හමුදා බුද්ධ්‍යංශ ඉතාමත් උඩින් පහත් වුණා වගේ ඒ ස්ථානයට ගිහිල්ලා ඒ ක්‍රියා කරා කියන එක මේ වෙද්දී ඉදරව් වෙලා තියෙනවා. කොහොමද ඉතාමත් රහසිගතව CID එක මේ ක්‍රියාමාර්ග ගද්දී පරීක්ෂණ කරද්දී හමුදා බුද්ධ්‍යංශ ඒ ස්ථානයට ගියේ? ඒ වගේම තමයි ටාච් සමුද්‍රා බෝම්බ ප්‍රහාරය එල්ල කරන්න ගියපු ජමීල්ගේ නිවසට ඒ බුද්ධ්‍යංශ ඊට කලින් ගිහිල්ලා ඒ දේවල් දැනගෙන ක්‍රියාත්මක වුණේ කොහොමද කියන එක මේ වෙද්දී ඉදරව් වෙලා තියෙනවා. එතකොට ඉතාමත් පැහැදිලි එක්තරා කණ්ඩායමක් මේ සියලු දේවල් දැනගෙන මේක ඇතුළේ ක්‍රියාමාර්ග ගත්තා කියන එක. 2012 ඉඳලා සහරාන්ගේ කණ්ඩායම සම්බන්ධයෙන් ආවේක්ෂණය කළා, විමර්ශනය කරලා කටයුතු කරපු නාලක සිල්වව ඉතාමත් කුමන්ත්‍රණකාරී විදියට තුන්වෙනි පාර්ශ්වයක් විසින් චෝදනා එල්ල කරලා මේ පරීක්ෂණ වලින් ඉවත් කිරීමට කටයුතු කිරීම වගේ කාරණා එක්ක අපිට කියන්න තියෙන්නේ මේක ඉන්දියාවෙන් ඇවිල්ලා නැත්නම් රටින් එළියෙන් ඇවිල්ලා කාටවත් කරන්න බෑ. ඉන්දියාවත් එක්ක සම්බන්ධතා තියෙන, ලංකාව ඇතුළේ මේ විමර්ශන ගැන අවබෝධයක් තියෙන, සහරාන්ල සම්බන්ධයෙන් හොඳ දැනුමක් තියෙන, ආරක්ෂක අංශවල ක්‍රියාමාර්ග නැත්නම් දුර්වලතා ඒ ඇතුළේ තියෙන සිදුරු ගැන හොඳ අවබෝධයක් තියෙන කවුරුන් හෝ මේක පිටිපස්සේ මේ දේවල් පිටිපස්සේ සිටිය යුතුයි කියන සැකේ තමයි අපේ තියෙන්නේ.
ඊළඟ දේ තමයි විශේෂයෙන්ම අපි දැක්ක channel 4 වීඩියෝ එක නිකුත් වෙනවා යුද හමුදා බුද්ධි අංශයේ හිටපු බුද්ධි අධ්‍යක්ෂකවරයා වෙච්ච ඒ සුරේෂ් සලේට ඍජු චෝදනාවක් එල්ල කරනවා මේකේ මහා මුලකාරයා ඔහු කියන එක මේකේ සැලසුම් කරුවා ඔහු කියන එක නමුත් අද වෙනකන් සුරේෂ් සලේ ඒකට විරුද්ධව ඒකට එරෙහිව ඒක අසත්‍යයි කියන්න කිසිදු සාධනීය ක්‍රියාමාර්ගයක් අරගෙන තිනවා අපි දකින්න ලැබෙන්නේ ඒකත් එක්ක මේ කරුණු කාරණා සියලු දේවල් සැලකිල්ලට ගත්තට පස්සේ අපි දන්නවා සුරේෂ් සලේ කියන්නේ මුස්ලිම් ජාතිකයෙක් අපි විශ්වාස කරනවා ඔහුට භාෂා ත්‍රිත්වයේම සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් තිබිය යුතුයි කියන එක ද්‍රවිඩ භාෂාව සම්බන්ධයෙන් ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් සහ සිංහල භාෂාව සම්බන්ධයෙන් ඒ වගේම ඔහු ජාත්‍යන්තර අධ්‍යක්ෂකම් තියෙන කෙනෙක් මේ ප්‍රහාරයේ වෙද්දිත් ඉන්දියාවේ ඔහු ඉඳලා තියෙන්නේ ඔහු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයෙක් ඒ නිසා කලාපීය බුද්ධි අධ්‍යක්ෂකවරු එක්ක හමුදාව එක්ක අනිවාර්යෙන් සමීප සම්බන්ධතා පැවැත්විය යුතුයි ඒ වගේම ඔහුට රටේ දේශපාලන තන්ත්‍රයේ එක්ක සමීප සම්බන්ධතා තිබිලා තියෙනවා එහෙම තිබිය යුතුයි යුද හමුදා අධ්‍යක්ෂකවරයා විදියට ඒ වගේම ඔහුට මේ සියලු දේවල් සම්බන්ධයෙන් අවුරුදු ගානක අධ්‍යක්ෂකීම් එක්ක මේ බුද්ධි මෙහෙයුම් ගැන පැහැදිලිවම අවබෝධයක් තිබිය යුතුයි. ඒක නිසා මේ කරුණු කාරණා සියල්ල ගත්තට පස්සේ මේ සියලු දේවල් සුරේෂ් සලේ කියන නිලධාරියට අනිවාර්යෙන් තියෙනවා. අපි සුරේෂ් සලේ කියන නිලධාරියා අපි දැක්කා මේ බෝම ප්‍රහාරය එල්ලුණාට පස්සේ ගෝඨාභය රාජපක්ෂ බලයට ආපු ගමන් රටේ බුද්ධි රාජ්‍ය බුද්ධි සේවය සහ ජාතික බුද්ධි ප්‍රදානය කියන මේ සියලු දේවල් ඒකාබද්ධ කරලා ඔහුව මේජර් ජෙනරල් තනතුරට උසස් කරලා ඒ සියලු දේවල් වල ප්‍රධානිය බවට පත් කරනවා. ඒ දේවලුත් අපිට ඉතාමත් සැකසහිත කාරණා. ඒ වගේම CIDA තනතුරු වෙනස් වෙනවා. මේව සම්බන්ධයෙන් විමර්ශනය කරපු නිලධාරීන් මාරු කරනවා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ වෙන වෙන පැත්තවලට අරන් යනවා. ඒ නිසා ඒ දේවල් ඉන්දියාවට හෝ තුන්වෙනි පාර්ශ්වයකට රටෙන් එළිය ඉඳලා කරන්න බෑ. මේ දේවල් කරන්න නම් මේ රට ඇතුලේ මේ ආරක්ෂක යාන්ත්‍රණය ඇතුළට රිංගන්න පුළුවන් මේ ආරක්ෂක යාන්ත්‍රණය සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් තියෙන ඒ සියලු අංශ සමග සම්බන්ධතාව තියෙන ඒ සියලු අංශවලට උඩින් ඉන්න කෙනෙක් අවශ්‍යයි ඒකයි අපි දිගින් දිගටම කියන්නේ මේ දේවල් පිටිපස්සේ මහා මුලකාරයෙක් ඉන්නවා කියන එක ඒක නිසා සුරේෂ් සලේ එළියට ඇවිල්ලා මේ දේවල් වලට පිළිතුරු ලබා දිය යුතුයි මේ රටේ විමර්ශන කණ්ඩායම් දැන් අපි ඔබට පාරක් පෙන්නලා තිනවා විමර්ශන පටන් අරගන්න ඉතාමත් පහසු මාර්ගයක් අපි සෝස් එක එලිදරව කරලා තිනවා ඒතකොට මේක අනු ඔබට යන්න පුළුවන් එතකොට අපි බලාපොරොත්තු වෙනවා මේ විමර්ශන කණ්ඩායම් අපක්ෂපාතීව ඉතාමත් ස්වාධීනව මේ විමර්ශන මේ යුක්තිය හොයාගෙන යන මේ ගමනට ඔවුන් රුකුලක් වෙයි කියලා විමර්ශන ඉදිරියට අරන් ගිහිල්ලා ඊළඟ වැදගත්ම දේ තමයි මේ බෝම්බ සම්බන්ධයෙන් අපි දන්නවා මේ බෝම්බ දිහා දැක්කට පස්සේ මේ බෝම්බ ප්‍රහාරය ගත්තට පස්සේ මේ මරාගෙන මැරෙන බෝම්බ ඉතාමත් දියුණු තාක්ෂණයක් අනුගමන කරපු බෝම්බ හයි ටෙක්නොලොජි යූස් කරලා තමයි මේ බෝම්බ නිෂ්පාදනය කරලා තියෙන්නේ වෙල් මේඩ් බෝම්බ අපි දන්න බෝම්බ ගත්තට පස්සේ බෝම්බ කැටගරි ගණනාවක් තියෙන බෝම්බ වර්ග නමුත් මේක මරාගෙන මැරෙන බෝම්බයක් හොඳ පුහුණුවක් ඇතුව හොඳ තාක්ෂණික දැනුමක් ඇතුව සකස් කරපු බෝම්බ සහරාන්ගේ කණ්ඩායමේ එහෙම තාක්ෂණික දැනුමක් තියෙන එහෙම අවබෝධයක් තියෙන කිසිම කෙනෙක් හිටියා කියලා අනාවරණය වෙන්නේ නැහැ. මම මීට කලින් සඳහන් කරා මිල්හාම් වෙන්න පුළුවන්, ආමි මොහිදීන් වෙන්න පුළුවන්, පොලිස් පායිස් වෙන්න පුළුවන් සාමාන්‍ය හමුදාවත් එක්ක සම්බන්ධ වෙලා හිටපු නිලධාරීන් අවුරුදු කිහිපයක. ඔවුන්ට මේ බෝම්බ ගැන ප්‍රාමාණික දැනුමක් තිබුණේ නැහැ. ජනාධිපති කොමිසමට අවධානය යොමු කරාට පස්සේ අපිට දකින්න ලැබෙන්නේ ඔවුන් මේ අවිපුහුණුව ලබා ගත්තේ Google එකෙන් කියන එක. අන්තර්ජාලය පරිශීලනය කරලා තමයි මේ දේවල් සාමාන්‍ය අවිපුහුණුව ලබා ගත්තේ කියලා. නමුත් මෙච්චර දියුණු තාක්ෂණයක් එක මේ බෝම්බ සකස් කරන්න අන්තර්ජාලය හරහා දැනුම ලබා ගත්තා කියන එක විශ්වාස කරන්න බෑ. ඒක නිසා මේ වෙද්දි තිරාණල සමිතිවරයා කිව්වට 99%ක් මේ විමර්ශන ඉවරයි කියලා. නමුත් රනිල් වික්‍රමසිංහ පිළි අරගෙන තියෙන විමර්ශන ඉවර නැහැ කියලා. ඒක නිසා තමයි ඔහු නැවත වතාවක් තවත් විමර්ශන කමිටුවක් පත් කරලා තින්නේ. ඒක නිසා අපි අහනවා. මේ බෝම්බ නිෂ්පාදනය කරේ කවුද? කොහොමද, කොහේදීද? ඒ තාක්ෂණය ලැබුණේ කොහේද? කාගෙන්ද?
කොහොමද කියන එක. ඒ වගේම තමයි මේ පුපුරණ ද්‍රව්‍ය. 2019 4/16 වෙනිදා නැගෙනහිර කාත්තන් කුඩිවලදී සහාරාන්ගේ කණ්ඩායම තවත් බෝම්බ ප්‍රහාරයක් පුපුරවා හැරලා, මෝටර්සයිකල් බෝම්බ ප්‍රහාරයක් පුපුරවා හැරලා ඔවුන් පෙර පුහුණුවක් කරා කියන එක වාර්තා වෙනවා. රිල්වාන්ගේ අත තුවාල වෙන්නේ ඒ ප්‍රහාරයෙන්. එතකොට ඒ 4/16 එල්ල වෙච්ච ප්‍රහාරයයි 4/21 එල්ල වෙච්ච ඒ බෝම්බ ප්‍රහාරයයි අතර විශාල පරතරයක්, විශාල වෙනස්කමක් තියෙනවා. ඒ බෝම්බ අතර, ඒ පුපුරණ ද්‍රව්‍ය අතර, ඒ තාක්ෂණය අතර, ඒ බෝම්බ වර්ග අතර විශාල වෙනස්කමක්, විශාල පරතරයක් තියෙනවා. 4/16 බෝම්බ ප්‍රහාරයේ ඒ මෝටර්සයිකල් ප්‍රහාරය අපි අඳුරගන්නේ ඉතාමත් ප්‍රාථමික ප්‍රහාරයක් විදියට. නමුත් 4/21 ඒ බෝම්බ ප්‍රහාරය මම කිව්වා වගේ අපි අඳුරගන්නේ ඉතාමත් දියුණු තාක්ෂණයක් යොදාගත්ත, දියුණු පුපුරණ ද්‍රව්‍ය යොදාගත්ත බෝම්බ ප්‍රහාරයක් විදියට. සහරාන්ගේ කණ්ඩායමේ අපි ප්‍රධාන කොටස් දෙකක් අඳුර ගන්නවා. කෝ ගෲප් එක, ඔය ඉල්හාම්, මිල්හාම්, රිල්වාන්, නාවි මොහිදීන්, පොලිස් පායිස්, අන්සාර ඇතුළු කණ්ඩායමේ ඉන්න කෝ ගෲප් එක, නෞෆ මෞලවි මොන් සාමාන්‍ය අධ්‍යාපනයක් තියෙන සාමාන්‍ය කණ්ඩායම, සාමාන්‍ය පවුල් පසුබිමක් තියෙන සාමාන්‍ය පුද්ගලයෝ. දෙවෙනි කණ්ඩායම තමයි ඔය කොළඹ හිටපු ඉබ්‍රාහිම් සහෝ, ඉන්ෂාප් අහමඩ්, ඉල්හාම් අහමඩ් කියන ඔය ඉබ්‍රාහිම් පවුලට අයත් ඒ දරුවෝ ඇතුළත් කණ්ඩායම. ඔවුන් සහ සහරාන්ගේ කණ්ඩායම එක්ක ඉතාමත් සමීප සම්බන්ධතා තිබුණේ නැහැ, දීර්ඝකාලීන සම්බන්ධතා තිබුණේ නැහැ. ඒතර මේ සහරාන්ගේ කණ්ඩායම තමයි මේ පරීක්ෂණවලදී අනාවරණය වෙන්නේ මේ පුපුරණ ද්‍රව්‍ය, මේ බෝම්බ සම්බන්ධයෙන් ක්‍රියා කරා කියන එක. එතකොට ඔවුන් ඉන්ටර්නෙට් එක බලලා, Google එක බලලා මේ ආකාරයෙන් දියුණු තාක්ෂණයක් යොදාගෙන මේ බෝම්බ නිෂ්පාදනය කරා කියන එක අපිට විශ්වාස කරන්න අමාරුයි. ඒකයි අපි අහන්නේ කවුද මේ බෝම්බ නිෂ්පාදනය කරේ, කොහෙන්ද මේ බෝම්බ ලැබුණේ කියන එක. අපි දන්නවා මේ රටේ අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. ඒ යුද්ධ අවස්ථාවේ මේ වගේම බෝම්බ ප්‍රහාරයන් එල්ල වුණා. එක අතකින් යුද හමුදාව සන්තකයේ මේ තාක්ෂණය තිබුණා. එතනින් එහාට ගියාට පස්සේ LTT එකේ සන්තකයේ මේ තාක්ෂණය තිබුණා. එතකොට යුද හමුදාවට වගේම මේ වෙද්දී LTT එකේ හිටෝ පිල්ලයන්ගේ කඳවුරටත් මේ චෝදනාව, මේ බෝම්බ ප්‍රහාරයේ පිටිපස්සේ හිටියා කියන චෝදනාව එල්ල වෙලා තියෙනවා. ඒක නිසා අපි විමර්ශන කණ්ඩායම් වල අවධානය යොමු කරනවා. අපි කියන අපි විශ්වාස කරන්නේ මේක සහරාන්ගේ කණ්ඩායම හදපු බෝම්බ කියලා. මේ තීන කරුණු එක්ක අපි විශ්වාස කරන්නේ මේ පුපුරණ ද්‍රව්‍ය සහරාන්ගේ කණ්ඩායම කොහෙන්වත් ගිල මිලදී ගත්තා කියලා. අපි විශ්වාස කරන්නේ මේ තාක්ෂණය සහරාන්ගේ කණ්ඩායමට තිබුණා කියන එක. ඒකයි අපි කියන්නේ මේ බෝම්බ ප්‍රහාරයේ පිටිපස්සේ පැහැදිලිව සැලසුමක් තිබුණා, සැලසුම්කරුව හිටියා, මහමුලකරුවෙක් හිටියා කියන එක. අපි විශ්වාස කරන්නේ මේ බෝම්බ ඉන්දියාවට ඕන විදියට ඉන්දියාව හදලා ඉන්දියාවෙන් ආනයනය කරා කියලා. ඒක නිසා මේ මිනිස්සු සහ එක එක කණ්ඩායම් මේක ඉන්දියාවේම උමනාවට ඉන්දියාවම එකතු වෙලා ඉන්දියාවේ කරා කියන එක අපි සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා. ඒක එහෙම කරන්න බෑ. අපි කියන්නේ ඔව් ඉන්දියාවටත් අවශ්‍යතාවයක් තිබුණා ජාතිවාදය, ආගම්වාදය, මුස්ලිම් විරෝධය ඇති කරන්න. ලංකාවේ දේශපාලන බලවේගයකටත් අවශ්‍යතාවය තිබුණා ඒ විරෝධයම අරන් යන්න, ඒ අයිඩියොලොජිය කනුවම ඔවුන්ගේ දේශපාලන බලය තහවුරු කරන්න. ඒක නිසා අපි විශ්වාස කරනවා ඒ දෙකම ඒකාබද්ධ කරගෙන, ඒ අවශ්‍යතා දෙකම එක තැනකට අරගෙන, මේ සියලු දෙනා එක්කම එකට ක්‍රියා කරන්න පුළුවන් සියලු දෙනා එක්කම සම්බන්ධතා තියෙන එක මහමුලකරුවෙක්, ඒ දැනුම තියෙන, ඒ තාක්ෂණික දැනුම තියෙන, ඒ භාෂා දැනුම තියෙන, ඒ දේශපාලනික අධිසි හස්තයන්වල රැකවරණය තියෙන පුද්ගලයෙක්, මහමුලකාරයෙක් මේ ප්‍රහාරයේ පිටිපස්සේ හිටියා කියලා අපි විශ්වාස කරනවා. ඒක නිසා අවසාන වශයෙන් කියනවා අපි දිගින් දිගටම මේ දේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලුවේ ඒකයි. අපි විශ්වාස කරනවා මේකෙන් ලංකාවට විතරක් මේ අනාවරණය කරගන්න ඒ පහසුකම් නැහැ, ඒ හැකියාවත් නැහැ. භූදේශපාලනික වශයෙන් අපි පුංචි රටක්. නමුත්
රටවල් 14ක සමාජිකයෝ පුද්ගලයෝ මේ බෝම්බ ප්‍රහාරයෙන් නැති වුණා. විදේශිකයෝ 45 දෙනෙක්. ඒක නිසා ඒ රටවල් වලට ඒ හැකියාව තියෙනවා. ඒ රටවල් වලට ඒ තාක්ෂණික දැනුම තියෙනවා. ඒ රටවල් විශේෂයෙන්ම ඇමරිකාවේ 6 දෙනෙක් මේකෙන් නැති වුණා. ඕස්ට්‍රේලියාවේ, එංගලන්තේ ඒ රටවල් වල සහයෝගය අරගෙන, ඒ බුද්ධි කණ්ඩායම් වල සහයෝගය අරගෙන මේ විමර්ශන ඉදිරියට අරන් යන්න කියන ඉල්ලීමයි කරන්නේ. මම විශ්වාස කරනවා මේ අනාවරණයෙන් පස්සේ අවුරුදු 5ක් මේ රටේ විමර්ශන කණ්ඩායම් වලට බැරි වෙච්ච දේ විමර්ශන කණ්ඩායම් හොයපු අනාවරණයක් අද මම කරා. සාමාන්‍යයෙන් මේ රටේ හොරෙක් මංකොල්ලකාරයෙක් සම්බන්ධයෙන්ුත් අනාවරණයක් කරාම අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුව, ආරක්ෂක අංශය දිරිගැන්වීම් කරනවා, මුදල් ත්‍යාග කරනවා මිලියන් ගණන්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මගේ ජීවිත පරදුවට තියලා අද මම මේ අනාවරණය කරේ. හෙට දවසේ මේ රටේ ආරක්ෂක අංශ මාව කැඳවලා මට ඒ දිරිගැන්වීම කරයි කියලා. මොකද ඔවුන්ට ඉතාමත් වැදගත් තොරතුරක් මම මේ ලබා දීලා තියෙනවා. ඔවුන්ට මෙච්චර කල් හොයාගන්න බැරි වෙච්ච දෙයක්. ඒ ආකාරයෙන් දිරිගැන්වීමක් හෙට දවසේ කරයි කියන බලාපොරොත්තුව ඇතිව මේ විමර්ශන ඉදිරියට ස්වාධීනව අකණ්ඩව අරන් යන කෙන ඉල්ලීම ඇතුව අපි මේ සටන අවසානයේ දක්වා අත් නොහැර අරන් යනවා කියන ඒ අදිෂ්ඨානය ඇතිව මේ මාධ්‍ය සාකච්ඡා අවසන් කරනවා. ස්තුතියි. You're watching the Life Traveler Channel.